ජොයි ෆුඩ් කෝණකට ඔයාලව ආදරෙන් පිළිගන්න ඔන්න අද මං ගෙනාවේ මාෂ්මෙලෝස් වරදින් නැතුව ලස්සනට හදාගන්න පුළුවන් විදිය. ඉතින් ඔයාලට පුළුවන් පොඩ්ඩක් උපන් දිනවලට තීම් කලර් එක අනුව රෝස පාට, සුදු පාට, නිල් පාට, සුදු පාට ඔයාලට කැමති වර්ණ එකතු කරලා ලස්සන මාෂ්මෙලෝස් හදාගන්න. ඒ වගේම ඕනෙම කෙනෙකුට සුවන් රැකියාවක් විදියට උනත් මේ වගේ දේවල් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම මතක් කරන වරදින් නැතිව මේ මාෂ්මෙලෝස් රෙසිපි එක හදාගන්න සම්පූර්ණයෙන්ම මුලින්ම වීඩියෝ එක බලන්න අහන්න කියලා ආදරෙන් මතක් කරනවා. ජොයි ෆුඩ් කෝණකින් ගෙන වීඩියෝස් ටිකටම බලන්න පුළුවන්. ජොයි ෆුඩ් කෝණක සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තිබුණාති. අපි දැන් බලමු මාෂ්මෙලෝස් හදාගන්න මොනවද අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියලා. මාෂ්මෙලෝස් හදාගන්න මම අරන් තිනවා සීනි ග්‍රෑම් 300, ජෙලටින් වලින් මේසැඳි 4, ඒ වගේම වැනිලා වලින් තේ හැඳි 1. ඒ වගේම අපිට අවශ්‍ය වෙන කෝන් පිටි වලින් මේසැඳි 3, ඒ වගේම කැමති ෆුඩ් කලරින්. ඒ වගේම අපිට අවශ්‍ය වෙන උණු වතුර මිලිලීටර 150ක්, ඒ වගේම තව සීනි දිය කරගන්න වතුර මිලිලීටර 150ක්. මුලින්ම ඔයාලා මාෂ්මෙලෝස් හදාගන්න භාජනයේ මේ විදිහට බටර් ටිකක් ගාලා තියාගන්න, වටේ සහ භාජනයේ යට කොටසේ බටර් ගාලා තියාගන්න. දැන් මම ජෙලටින් මේසැඳි 4ට උණු වතුර මිලිලීටර 150 එකතු කරලා ජෙලටින් ටික සම්පූර්ණයෙන් උණු වතුර දිය වෙනකම් මේ විදිහට මිශ්‍ර කරගන්නවා. දැන් ජෙලටින් මේසැඳි 4 සම්පූර්ණයෙන් උණු වතුර දිය වෙලා තියෙන්නේ. දැන් මම භාජනයකට සීනි ග්‍රෑම් 300 එකතු කරගන්නවා. ඒ වගේම වතුර මිලිලීටර 150කුත් එකතු කරලා ලිප්පේ අඩු කින්දරේ තියනවා. අඩු කින්දරේ තියලා මේ විදිහට හැන්දකින් සීනි ටික දිය වෙනකම් හැඳි කා ගන්න. සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ අඩු කින්දරේ තියද්දි ඔයාලට පෙනේ මේ මිශ්‍රණයෙන් බුබුලු දානවා. ඉතින් මෙතනදි පදම හදාගන්න එක අත්‍යවශ්‍යම දෙයක්. නිවැරදි පදමට සීනි උණු කරගන්න ඕනේ මාෂ්මෙලෝස් එක හරියට හදාගන්න. මේ විදියට බුබුලු දාන්න පටන් අරන් විනාඩි කීපයක් ගියාට පස්සේ ඇඟිලි දෙකෙන් ඔයාලා බැලුවට පස්සේ පදම ඇඟිලි දෙකේ ඇලෙන ගතියට තියෙන්න ඕනේ. ගොඩාක් වතුර ගතියක් නැති ඇලෙන ගතියක් තියෙන මිශ්‍රණයක්. දැන් ඔයාලට පුළුවන් මේ අඩු කින්දරේ තියෙන මිශ්‍රණයෙන් ටික ටික අරගෙන මේ විදියට ඇලෙන සුළු ගතියක් තියෙනවද කියලා ඇඟිලි වලින් චෙක් කරලා බලන්න. තාම ඇඟිලි දෙකේ ඇලෙන සුළු ගතිය මදි නිසා මම තව විනාඩි කීපයක් තියෙනවා. සීනියකේ පදම නියම පදමට එන්න කලින් වතුර වගේ ගතිය තියදී ජෙලටින් මිශ්‍රණය එකතු කළොත් වෙන්නේ කාමර උෂ්ණත්වයේදී මේ මාෂ්මෙලෝස් එක සෙට් වෙන්නේ නැහැ. එහෙම වුණොත් කෑලි කපා ගන්න වෙන්නේ ඔයාලට ෆ්‍රිජ් එකේ තියලා. මේ විදියට සීනි මිශ්‍රණේ බුබුලු දාන්න ඇවිල්ලා තව විනාඩි කීපයක් තිබුණාට පස්සේ තමයි මේ වගේ ඇලෙන මට්ටමකට ආවේ. දැන් මම ජෙලටින් මිශ්‍රණය එකතු කරගන්නවා. දැන් මම උණු වතුර දිය කරලා තිබ්බ ජෙලටින් මිශ්‍රණය සම්පූර්ණයෙන්ම එකතු කරගෙන මේ විදියට මිශ්‍ර කරගන්නවා. ජෙලටින් ටික මේ සීනි මිශ්‍රණයට සම්පූර්ණයෙන්ම එකතු වෙන්න මේ විදියට හොඳට හැඳිකා ගන්න. මේ විදියට සම්පූර්ණයෙන්ම ජෙලටින් ටික දිය වුණාට පස්සේ මේ මිශ්‍රණය අඩු කින්දරේම තව විනාඩි කීපයක් තියෙද්දි ඔයාලට පෙනේ මේ මිශ්‍රණය උඩට පෙන දාලා එනවා. ඒ පදමට එද්දි තමයි ලිප් ඔෆ් කරගන්න ඕනේ. මේ විදියට ලිප් ඔෆ් කරද්දි මේ විදියට පෙන ටික ගිහිල්ලා ආපහු සාමාන්‍ය විදියට මේ මිශ්‍රණය හැදෙනවා. දැන් මම මේ බීට් කරගන්න භාජනයට එකතු කරගන්නවා. බීට් කරන භාජනයට එකතු කළා මම විනාඩි 2ක් විතර මේ මිශ්‍රණය ටිකක් නිවෙන්න තියෙනවා. විනාඩි 2කට විතර පස්සේ තමයි මම බීට් කරන්නේ. ගැඹුරු භාජනයක තමයි ඔයාලා බීට් කරගන්න ඕනේ. මුලින්ම ස්පීඩ් 1 වල බීට් කරගන්න. මොකද වතුර ගතිය නිසා පිටතට විසිරෙන්න පුළුවන්. ඒ නිසා ගැඹුරු භාජනයක ස්පීඩ් 1 වල මුලින්ම බීට් කරගන්න. ඊට පස්සේ මිශ්‍රණය ටිකක් ඝන වේගන එද්දි ස්පීඩ් 2 වලට මාරු කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ටික ටික මිශ්‍රණය වෙනස් වෙනවා. මේ මිශ්‍රණය ක්‍රීම් එකක් වගේ වෙනකම් අපි සුදු පාට ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් කරගන්න ඕනේ. දැන් මම බීට් කරන්නේ ස්පීඩ් 2 වල. මුලින්ම වතුර වගේ තියෙන නිසා ස්පීඩ් 1 වල බීට් කළා. ටිකක් ඝන ගතියට එද්දි ස්පීඩ් 2 වලට මාරු කරලා බීට් කරගන්න.
ඇත්තම වැල්ල තේ හැඳි එකත් එකතු කරන් බීට් කර ගන්නවා. මෙතනදිත් ඔයාලා නියම පදමට එනකම් බීට් කර ගන්න ඕනේ. මෙතනදිත් මාෂ්මලෝ මිශ්‍රණය ගොඩාක් දියර ගතියක් නැති වෙන පදම වෙනකම් අපි බීට් කර ගන්න ඕනේ. මෙතනදී අපි මාෂ්මලෝ මිශ්‍රණය නියමිත ප්‍රමාණය වෙනකම් බීට් කරගත්තේ නැති වුණොත් සුදු පාට රෝස පාට දෙක එකට එකතු වෙනවා. රෝස පාට සුදු පාට ලස්සනට ලේයර්ස් දෙකට එන්න මෙන්න මේ ප්‍රමාණයට එනකම් මාෂ්මලෝ මිශ්‍රණය බීට් වෙලා තියෙන්න ඕනේ. මම දැන් බටර් ගාගත්ත ප්ලාස්ටික් භාජනයකට තමයි මේ විදිහට මාෂ්මලෝස් මිශ්‍රණයෙන් කොටසක් එකතු කරගත්තේ. භාගයක වගේ කොටසක් තමයි මම එකතු කරගත්තේ. ඉතිරි මිශ්‍රණයට මම රෝස පාට ෆුඩ් කලරින් ටිකක් දාලා බීට් කරගන්නවා. පාට අවශ්‍ය ප්‍රමාණයට විතරක් එකතු කරගෙන පාට මදි නම් තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඔයාලට කැමති පාටවල් පාවිච්චි කරලා මේ විදිහට මාෂ්මලෝස් හදාගන්න පුළුවන්. මාෂ්මලෝ එක ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් බටර් හෝ මාගරින් මේ භාජනයේ දෙපැත්තේ ගාලා තියාගත්තාම. දැන් මම මේ රෝස පාට මිශ්‍රණයත් මේ සුදු පාට මිශ්‍රණය උඩින් එකතු කරගන්නවා. මේ මිශ්‍රණය හදලා ගොඩාක් වෙලා එළිය තියන්නත් බෑ, මොකද තියෙන සෙට් වෙනවා. ඒ නිසා ෆුඩ් කලරින් එකතු කරාට පස්සේ ඉක්මනට භාජනයට එකතු කරගන්න. දැන් මේ විදිහට මාෂ්මලෝ මිශ්‍රණය කාමර උෂ්ණත්වයේ පෑ පහක් හයක් විතර තියලා තියන්න. දැන් මම මේ මාෂ්මලෝ එක පෑ හයකට පස්සේ වටේ ටික මේ විදිහට මම නයිෆ් එකකින් ගලව ගන්නවා. වටේ ටික නයිෆ් එකකින් මේ විදිහට එක දිගටම කපාගෙන යද්දි ලස්සනට මාෂ්මලෝ එක හිටිනවා. දැන් මම මේ කෝන් පිටි එකතු කරගන්නවා. ඇලෙන ගතිය මාෂ්මලෝ එකේ අඩු වෙන්න මේ විදිහට කෝන් පිටි එකතු කරගන්න. කපද්දී උනත් පිහියේ කෝන් පිටි ටිකක් ගාලා කපා ගන්න එක පහසුයි. දැන් මම මේ විදිහට ට්‍රේ එකට කෝන් පිටි ටිකක් එකතු කරලා මාෂ්මලෝ එක මේ විදිහට අනිත් පැත්තට හරව ගන්නවා. හැම පැත්තෙම මම මේ විදිහට කෝන් පිටි ටික ගාගෙන තමයි මේ විදිහට කපා ගන්න. කපා ගන්න කෑල්ලෙන් කෑල්ල ඔයගලන්ට පුළුවන් කැපෙන පැත්තේ කෝන් පිටි ටිකක් ගා ගන්න. එතකොට ඇලෙන ගතිය සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. ඉතින් මං ගත්ත භාජනයේ ප්‍රමාණය දිගපල් අනුව තමයි මේ ප්‍රමාණයට මාෂ්මලෝ එකේ උස තියෙන්නේ. ඔයාලා ගන්න භාජනයේ මීට වඩා දිගපල්ල වැඩි නම් මාෂ්මලෝ එකේ උස මීට වඩා අඩු වෙනවා. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ජොයි ෆුඩ් කෝන් එකකින් ගෙන වීඩියෝස් ඉස්සරහටත් බලන්න ජොයි ෆුඩ් කෝන් එකත් එක්කත් එකතු වෙන්න. ආයෙත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.